මිනිසාගේ හොඳම මිතුරා සුනකයා බවට වෙන කතාවක් ඔබත් අහලා ඇති. ඇත්තෙන්ම වෙලාවකට මිනිස්සු ළඟ නැති තරමේ හොඳ ගුණ තියෙන බල්ලන් කෙන අද්දකින් ඔබටත් ඇති. විශේෂයෙන්ම මිනිසාට ඊටමත් ලැබිහා මිනිසාගේ බොහෝ අවස්ථාවලදී ළඟින්ම ඉන්න සතෙක් වෙනවා නම් ඒ බල්ලා තමයි. සුනකයන් පිළිබඳව විවිධ පුවත් අතීතයේ ඉඳන්ම අසන්නට ලැබෙනවා. ඒ වගේම ලෝකයේ විවිධ රටවල විවිධ ආකාරයේ විවිධ වර්ගවල සුනකයන්ද දක්නට ලැබෙනවා. ඒ අතර ඇතැම් බිහිසුණු සුනකයන් පවා සිටිනවා. කැලේ රජා සිංහයා බව කිව්වට සිංහයන්ට පවා බිය නැති බල්ලන් සිටිනවා. මේ වීඩියෝවෙන් ඒ වගේ ලෝකයේ භයානකම බල්ලන් වර්ග පහක් අපි ඔබට හඳුන්වා දෙන්නයි යන්නේ. टेसाइनु सामान्यन जपाने हदन सुनक वर्गय तमाय मे टेसाइनु मे वर्गे वेडुनु बल्ले किलो 100ක් විතර බරයි මෙයලව හුඟක්ම බලු පොර සඳහා යෙදවීමට තමයි හදන්නේ මොකද ඒක ඊටම ජනප්‍රිය සූදුවක් ගොඩක් රටවල මේ ආකාරයේ බලු පොර තහනම් වුණත් ඇතැම් රටවල තාමත් තියෙනවා මෙයලගේ ස්වාමියාට කරදරයක් වෙනවා නම් මෙයලා යක්ෂාවේශ වෙන බවයි කියන්නේ දෙදස් හයේදී ටෙසා කෙනෙක් අතින් අවුරුදු 8ක පුංචි දරුවෙක් මරණයට පත් වෙලා. ඉතින් බ්‍රිතාන්‍ය, නෝර්වේ, නවසීලන්තේ වැනි රටවල මෙයාලව ඇති කරන්න නම් තහනම්. ඇමරිකන් බුල්ඩෝග් මෙයාලව පුංචි කාලේ ඉඳන්ම කිහිප දෙනෙක් එකයි තියන්න ඕනේ. මොකද තනියම හැදුනොත් ප්‍රචණ්ඩකාරී බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් වැඩුණු බුල්ඩෝග් කෙනෙක් කිලෝ 30ක් 60ක් අතර බරකින් යුක්තයි. 2016 දී බුල්ඩෝග් කෙනෙක් අවුරුදු 3ක දරුවෙක් මරලා දාලක් තියෙනවා. පිට්බුල් දරුණු පෙනුමක් සහිත විශාල මූණක් හා ශක්තිමත් බාහුවලින් සමන්විත පිට්බුල් වර්ගයේ සොනකයන්ද විශේෂයෙන්ම බලු පොර සඳහා පුහුණු කරන්නට තමයි යොදාගන්නේ. ඕනෑම වේලාවක ප්‍රචණ්ඩ ස්වරූපයකින් හැසිරෙන මෙයාලා නිසා අනතුරුත් බහුලයි. ඇත්තෙන්ම බල්ලන් නිසා සිදුවන අනතුරු වලින් තුනෙන් එකක්ම මේගොල්ලෝ නිසා සිද්ධ වෙන බවයි සැලකෙන්නේ. රොට්වයිලර් මෙයාලා නම් ලංකාවේ ජනප්‍රිය බල්ලෙක්. නිවෙස්වල ආරක්ෂාව උදෙසා තමයි මෙයාලව ගොඩක්ම යොදාගන්නේ. විශාල භයානක ස්වරූපයක් නම් මෙයාලගෙන් දිස්වන්නේ නැහැ. කොහොම වුණත් අවුරුදු 3ක රොට්වයිලර් කෙනෙක් අවුරුදු 40ක් වයසැති තම ස්වාමියා හොරුන්ගෙන් ආරක්ෂා කළ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මෙයාලගේ ප්‍රහාර නිසා ගෙවි ගිය වසර කිහිපයක් තුළ ඇමරිකාවේ 33 දෙනෙක් මිය ගිහින් තියෙනවා. කැනරි මස්ටිෆ් භයානකම සුනකයන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි මෙයා. මොකද සාමාන්‍යයෙන් හැම බල්ලෙක්ම තම ස්වාමියාට කී කරුයි. ඒත් මෙයාලා නම් එහෙම නැහැ. ශක්තිමත් බාහුවලින් හැදිලා තියෙන මෙයාලගේ ශරීරය හරිම ශක්තිමත්. ඒ වගේම වේගවත් කෙනෙක්. 2006 වසරේදී 33 හැවිරිදී තමන්ගේ ස්වාමියාව කැනරි කෙනෙක් විසින් සපාකා මරා දමා තිබෙනවා. ඒ වගේම 2017 දී 40 හැවිරිදී කාන්තාවකුත් මෙයාලගෙන් මෙරුම් කාලා තියෙනවා.